IPL ක්‍රිකට් තරගාවලියේ මේවතා වේතරම් කැපිපෙන දක්ෂතා දක්වන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමත් වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි වටේ අවසාන තරගයේ වෙනකම්ම සන්රයිසර්ස් කණ්ඩායමට සුපිරි 4 දෙනා අතරට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. පළමු වටේ අවසාන තරගයේදී තරගාවලියේ අංක 1 කණ්ඩායම උණු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කඩලු 10කින් පරාජය කරලා තමයි ඔවුන් අවසන් 4 අතරට යන්නේ. තරගවලි සන්රයිසර්ස් කණ්ඩායම පළවෙනි තරඟ 9ටම සෙල්ලම් කරලා ඉවර වෙද්දී එතනින් තරඟ 6ක් පරාද වෙලා ඉන්නේ. ඒ තත්ත්වෙ එක්ක ඔවුන්ට අන්තිම 4ට යන එක සීනියක් වෙලා තිබුණත් සන්රයිසර්ස් අවසන් වටේට යනවා කියන තැන දැඩිව හිටපු කෙනෙක් හිටියා. ඒ තමයි සන්රයිසර්ස් පන්දියෙන් පුහුණුකරු මුත්තයා මුරලිදරන්. මුරලි කිව්වේ සන්රයිසර්ස් කණ්ඩායමට අවසන් තරඟ වටේට යන්න මැජික් කරන්න ඕන නැහැ. ඔවුන් මේ දේ කරලා පෙන්වනවා කියලා. පළවෙනි තරඟ 9 අවසානයේ විදේශ මාධ්‍යයක් එක්ක අදහස් දක්වමින් තමයි මුරලි මේ දේ කියන්නේ. තරඟ කීපයක් අපි දිනපු ගමන්ම අපි අපි මේ විදිහට තරගාවලියේ පසුපසින් ඉඳලා ඉස්සරහට ඇවිත් තියෙනවා කලින් තරගාවලි වලත්. ඒ නිසා අපිට ඒක ප්‍රතිහාරයක් නෙමෙයි. අපි මේ පාරත් ඒ දේ කරනවා. මට කණ්ඩායම ගැන විශ්වාසයි. අනිත් එක අපේ කණ්ඩායම මුලින් ඉඳන්ම හොඳ ලකුණු වේගයක් රඳවාගෙන ඉන්න නිසා අපිට එතනත් වාසියක් තියෙනවා. මුරලි කිව්වා වගේම සන්රයිසර්ස් හොඳ ලකුණු වේගයක් රඳවාගෙන ආපු නිසා කල්කටා කණ්ඩායම අභිභවා අවසන් 4 අතරට එන්න සන්රයිසර්ස් කණ්ඩායමට හැකි වෙනවා. සන්රයිසර්ස් පන්දු කරන බලකාය තමයි පහර දෙන්න අමාරුම පන්දයවන බලකාය විදිහට දැන් තරගාවලි කීපයක් ඉඳන්ම පහර දෙන්න අමාරු පන්දු කරන බලකාය විදිහට නම් කරලා තියෙන්නේ. මේ පිටිපස්සේ ඉන්න ප්‍රධානතම සාධකය තමයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලාභියා විදිහට ඉස්සරහම ඉන්න වර්තමාන සන්රයිසර්ස් පුහුණුකරු මුත්තයා මුරලිදරන්. සන්දීප් ශර්මා, නටරාජන්, රෂිඩ් ඛාන්, නදීම්, හෝල්ඩර් වගේ පන්දයවන්නන් හමුවේ ලකුණු ලබා ගන්න එක මේ තරගාවලියේ ප්‍රතිවාදීන්ට ලොකු ප්‍රශ්නයක්. මේ විදිහට පන්දු කරන බලකාය වැඩ පෙන්වන්නේ ඔවුන්ගේ හොඳම තුරුම්පුවක් නැතුව. මුරලි තමන්ගේ ගෝලය ගැන කියන්නේ මෙහෙම කතාවක්. අපි පන්දයවන බලකාය හොඳටම හොඳයි. භුවනේශ්වර් ආරම්භයේ නැති වුණ එක පාඩුවක්. හැබැයි ඔහුගේ අඩුව අනෙක් පන්දයවන්න දැනෙන්න දෙන්නේ නැහැ. අපිට ලකුණු 160ක් අරගෙන දෙනවා නම් අපි එළවන්න දෙන්නේ නැහැ. අපි මේ විශ්වාසය එක්ක තමයි සෙල්ලම් කරන්නේ. අපි ප්‍රතිකරු අසාර්ථකුන් නිසා තමයි අපි ටිකක් පස්සට ගියේ. කොමාරි අපි මේ අඩුපාඩුවත් කවර් කරගෙන තරගාවලියේ ඉස්සරහට යනවා. මේ විදිහට තමයි මහේල උදානතරම් කතා නොවුනට IPL තරගාවලියේ සන්රයිසර්ස් වෙනුවෙන් හොඳම පන්දු කරන බලකාය හදපු මුරලි අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.